අනතුරුව තීනු තීරණාත්මක මෙතරක මාලාවේ වටිනාම තරගයක් දැන් ආරම්භ වන්නේ නිල නොවන අවසාන මා තරගේ නැතෝ තම වාසේ මේ 30000ක වාණිජමය වටිනාකමක් එකතු කරන තරගයක් ප්‍රථම පන්දුම පිත්ත පරේමෙන් කඩුළු රකින්න හතට ලකුණක් ලබා ගැනීමට අවකාශයක් නැ ආරම්භක පිතිකරුවන් නිකුලිය ජීවන් කුමාර සමගී සුරේෂ් පිතිකරු ඉනිම ආරම්භ කරන්නේ දංකොටුව සුපයෝත් පිතිකරු හිදිම උපේසේන කැඳවාගෙන තිබෙන පන්දු යැවීමේ කාර්යභාරයේ සදා මේ නිකිනිගහ ප්‍රදේශයෙන් මෙලව එළිය දුටු ක්‍රීඩකයා දයාබර ක්‍රීඩාලෝලී හිතූ තුඩි යලි සුදහඩා වරත් පාරක් ඉලකනවා තරමක ගෝණේ රැඳෙන පන්දුව මිඩෝනේ සිට පන්දුව සුරකි වරක ගන්නවා යාර පාළවේ සීමාව තුළට පැබිඩ ඊත තරග දෙකේදී විශිෂ්ට ගණයේ හිණීම් දියත් කරන ලද ක්‍රීඩකයා ජීවන්ගේ පිත්ත නියඩ වෙනවා ලකුණු නොලදා ක්‍රීඩා පිටේ නිවත් කර දමන්නට සමත් වුණා මේ ආරම්භක පන්දු යවන්න උපේ සෙන සාර්ථක ප්‍රතිඵලගෙන දෙනවා දහබර ක්‍රීඩා ලෝලීත වතුනි මේ සිටින වීනස් කණ්ඩායම දක්ින විට අතීතයේ සිටි දිමියාව කණ්ඩායමද කියා විටකදී සිටියකි ක්‍රීඩකයන් මේ ක්‍රීඩා කරන්නේ තිලින සමර තුඟ මේ කඩලු රකින්න බර්ටි පෙරේරා මේ සිටින පන්දු යවන්න උපේ සෙන ආකිල්ලනි ක්‍රීඩකයා පැහැදිලි පසුගිය වසර පුරාවටම දිමියාව සිස්සේ නියෝජනය කළද ක්‍රීඩකයා දාබර ක්‍රීඩාලෝලී හිතවතුනි දිව්‍යානු ආඋබේ සේන පවිස්තර කතනේ කියන අහන්තීන් සාර්ථක ප්‍රතිඵල ගෙන දුන් පන්දු යවන්න දාබර ක්‍රීඩාලෝලී හිතවතුනි අවිශ්වාසනීය පන්දු වාරයක් ඇදිට අවිවාදෙන් මහතුරා දීබඩ පිළිවන් ඩීප් මිඩෝන් ඩීප් මිටිකට් ලොง ඔන් මිඩෝ ඔෆ් දිස් රවෙන පන්දු රකින්න සමබර පන්දු පිටියා ආදර්ශනීය ෆ්ලික් පාරක් ඉල්ල කරනවා අදක්ෂ පන්දු නතර කිරීම කෙවර කොතරම් දුරට අශීරුවක් මෝ අපූර්වට පන්දු නතර කරන මෝ තමයි වසරේ හොඳම පන්දු රකින්නාට හිමි කුසලාණේ නැත්තෝ සම්මානෙන් විරුදාවලි ලැබුවේ පසුගිය ජනවාරි මාස දෙවන දින දෙඩි කතිකාවට ලක්ුණු ක්‍රීඩකෙක් ලාංකික සහල්ලු පන්දු වංශ කතාවේ මේ රුවන් සම්පත්‍යාබර ක්‍රීඩාලෝලි ඉතවතුඩි ඔව අවසාන තරගයේ පානදුර සුපර් ෆැෂන් ක්‍රීඩකයන් සමගින් ක්‍රීඩා කළේ කාල සමනල ක්‍රීඩා පිටිය තුළ දාබර ක්‍රීඩාලෝලි ඉතවතුඩි උපේසෙන ආදර්ශනි ඔන්ඩ්‍රයි ෆාරක් ඉල්ල කරනවා එක්ලකුණකින් සහිමකඩ පත්වෙනවා සාර්ථකයි කඩලු අතර දෙවීම මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු දෙකකට සීමා ක්‍රාමය ආරම්භක පන්දු යවන්න උපේසින දාබර ක්‍රීඩාලෝලී හිතවතුනි තීරු තීරණාත්මක වැදගත් තරගී දාබර ක්‍රීඩාලෝලි හිතවතුනි පැවැත්වෙමින් තිබෙන්නේ සංචු කැඳවාගෙන තිබෙන්නේ පන්දු යැවීමේ කාර්යභාරී අප මේ විස්තර කතරේ කිරණ හන්ති සිට පන්දු යැවීම සඳහා මේ කලකට පසු සහල්ලු පන්දු කාරලියට සබාදොඩු කණ්ඩායම අතීතයේ සිටි ප්‍රබල කණ්ඩායම දංකොටුව සුපයුත් ක්‍රීඩා සමාජයේ දාබර ක්‍රීඩාලෝලි හිතුව තුඩි තිවියනවා සංචු අප වෙතින් පන්දු යැවීමේ කාර්යභාරයේ නිරත වන්නේ තිවියනවා තමන්ගේ සීමාවේ සිට පන්දු යැවීමේ කාර්යභාරය කිතා කික්වලින් පන්දු වාරය ආරම්භ කරන්න මේ කණ්ඩායම් 10ක් තුලින් අවසාන මාතරගෙට කණ්ඩායමක් තෝරා බේරා ගැනීම මැද ඉන්න කෙලින් පතිත කරන ලද පන්දුව පාස්සෙම ලකුණක් ලෙග් බයිස් ලකුණක් පහද ලකුණක් තුන්වන ලකුණ
ඔබේ සීන ලබා දුන් පාලනයේ එලෙස අපූර්වට රැගෙන යනවා මේ දෙවන පන්දු වාරයේ තුරා සංචූතය අපර ක්‍රීඩාලෝඩි හිතවුතුනි ඔවුන්ගේ සංචිති ප්‍රබල පිතිකරුවන් ප්‍රබල පන්දු යවන්නන් සමබරවඩු කඩාවම මේ සිටින තිලින සමර තුඟත් ඕනෑම මොහොතක පන්දු යවිය හැකි ක්‍රීඩකේ රුවන් සම්පත් අපූර්ව පන්දු යවන්නේ කරට හඳුන්වා දීමට පිළිවන් ඔවුන්ගේ තවත් පන්දු වාරයේ ඉදිරි වී තිබෙනේ අකිල් ඊළඟ පන්දු වාරයේ ක්‍රියාත්මක කරાવી ඔවුන්ගේ පැත්තෙන් ගත් කළා තවත් සාර්ථක පන්දු යවන්නේ කරට හඳුන්වා දීමට පිළිවන් සජුයා කිතා කික් පඩේ පන්දු වාරයේ ආරම්භ කරඬ අප මේ විස්තර කතරේ කියන අන්තයෙන් පන්දු යවීම සඳහා දෙවියරවා තමන්ගේ සීමා වී සිට දකුණු සංඛ්‍යාව ලක්ුණු 3යි වරත් පාරක් ලෙක්නවා තාම විශ්වාසනීය පාරවල් ලෙක කරන්නට ඊඩ කඩ ලැබුණේ නැ පාස්සිම ලකුණක් කරා ප්‍රතිමාර කර ගන්නවා මේ තීනු තීරණාත්මක වැදගත් අරංගිය මේ පැවැත්මෙන් තිබෙන්නේ දැබර ක්‍රීඩාලෝලී හිතවතුඩි මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 4යි සංජු සුදානම් ඔෂාට් පායින්ෙන් තරමක කඩුල විවෘත කරමින් ස්ට්‍රේට් ඩ්‍රයිව් ෆාරක් කියලා කරනවා ඉවර උඩ පාඳුව පෙරලා සංජු තන තීරුව තුල දීම පෙරලා රැක ගන්නවා සමගි දෙවන කඩුල්ලත් විද වැටෙනවා ජීවන්ගේ දැවියා මා සමගි මේ ලක්කොඩු පෝරුව තරමක මන්දගාමී ලක්කොඩු පෝරුවක් බවටයි ඒ පරිවර්තනයේ වී තිබෙන්නේ නාවක ක්‍රීඩකයා මලීත් ක්‍රීඩා පිටට අවතීර්ණ වන්නේ පන්දුවට මූණ දීම සඳහා දංකොටුව ක්‍රීඩකයා මොම පාලනය කරමින් එවර අවසන් නිමේෂයේ උඩ පාදුව කිලි යඩවා පාස්සෙම ලකුණක් පාදුව රැකක අස්සරී කඩුල්ල වෙතට එලකඩ අදුවත් ඉදවියාම සාර්ථකයි නමුත් උඩ පාන්දුව කිලි ගියත් ඔඳුවත් ඉදවියාමකට අස්සු කර ගන්නවා දැන් අපර ක්‍රීඩාලෝලී හිතවතුඩි මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 6යි කඩුළු 3ක් මේ වෙන විට පිද වැටි අවසන් එවකීව මේ අනුක්‍රායක බහවතුන් ලෙස අත්ල් උදාහරණ චක්කසා සෙනහල්
බැදේ විතහන යන ඔවුනාත් අප බොම ගෞරවාන්විතව සීපත් කරනවා මේ තරඟ සංවිධායකවරුන් සමගින් අත්වල් බැඳගෙන මේ සහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය පැවැත්ම උදෙසා පැවැත්වෙන තරඟ මාලාව සඳහා අත්වල් බැඳ ගැනීම පිළිබඳව උදාර චතුරංග සමගින් සෙනහල් බැදේ විතහන යන අප ඉදවතු දෙදෙනාවත් අප බොම ගෞරවාන්විතව සීපත් කරනවා ස්ට්‍රේට් ඩ්‍රයිව් ආරක් ලකනවා මිඩෝන් සිට උඩ පාන්දු සුරකි වරක ගන්නවා තිලින සමර තුංග උඩ පාන්දු සුරකි වරක ගන්නවා සමගින් මේ ඔබේ සේන ලබා දුන් පහළනේ එලස අපූර්වට රැගෙන යනවා මේ සියලු පන්දු යවන්න අන්දාබර ක්‍රීඩාලෝලී හිතබුතුඩි ලකුණු 6කට 6ක් ලබා කිද අසීරු තත්ත්වේ කරන්දි සිටින්නේ මේ සිටින දංකොටුව සුපර් යූත් ක්‍රීඩා සමාජය යලි සුදානා වකිල් පාර අකිල් එකනවා එලක්කුණු හතරක් නිපන්දුවා බීමර් ෆන්දුවා කෙරේටයි සටහන් තබන්නේ මුළු ලක්කුඩු සංඛ්‍යාව ලක්කුණු 11 දක්වා ඉයල නැගෙනවා මුළු ලක්කුඩු සංඛ්‍යාව ලක්කුණු 11ක් ඉනිමේ තුන්වන පන්දුවාරේ ක්‍රියාත්මක වාඩි වාක් ප්‍රහාරයන් රසක් දක්න ලැබෙනවා යාබර ක්‍රඩාලෝලි හිතවතුනි වීනස් ක්‍රඩිකයන්ගෙන් ලකුණු 11යි එනිමේ තීරණාත්මක අවසන් පන්දු වාරය අකිල් සුදහනම් අප විස්තර කතරේ ගිරණ හන්තේ වයිට් පන්දු වාක්සයන ඉපිලිමක් සහිත පන්දුව කඩලු රකින්න අතර අතිරේක ලකුණක් ඒ 12න් මුළු ලකුණු සංඛ්‍යාව මේ කුලියා පිටිය ප්‍රදේශයෙන් නැක්කම් කියන ක්‍රඩකියා යාබර ක්‍රඩාලෝලි හිතවතුනි පසුගිය වසරේ එයාටල් වේගවත්ම පන්දු යවන්න අන්නතරට තීපු සුපිරි පස් දින අතරට තේරී පතුරු තවත් අපූර්ව ක්‍රිකේක් වී පන්දු යවීමේ කාර්යභාරයේ නිරත වන්නේ යලි සුදානා ප්‍රධාන විනිසුරු පසු කරමින් ඔෆ් ස්ටම්පේ දෙස්සින් පන්දුව සියලු ක්‍රීඩකයන් දැවි මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 12යි ලකුණු 13ක් ලබා ගත යුතුයි ජයග්‍රහණය කිරීම සඳහා පන්දු 12ක් තුල ලකුණු 13ක් අවශ්‍යයි මේ සිටින වීනස් ක්‍රීඩකයන්ට යාබර ක්‍රීඩාලෝලි හිතවතුනේ ගරු පළාත් සභා මන්ත්‍රි සුමිත් රාජපක්ෂ අභිගත කුසලහණියේ කුසලාණයක් සඳහා හිඩකඩ වෙන් කරවා ගැනීම සඳහා පන්දු 12යි ලකුණු 13ක් අවශ්‍යයි ජයග්‍රහණයේ මම්මාවතට දොරබළු විවර කරගෙන අවසාන මා තරඟයට ඉඩකඩ වෙන් කරවා ගැනීම සඳහා දයාබර ක්‍රීඩාලෝලි ඉතවතුඩි ඉතින් බලමු එවකීබ තවත් අනුග්‍රාහක බෞතුන් විශාල සංඛ්‍යාවක් අනුග්‍රාහක දායකත්වය ලබා දී තිබෙනවා අලව්ව ප්‍රාදේශ සභාවේ අලව ප්‍රාදේශ සභාවේ සභාපති ගරු සන්ධ්‍යා කුමාර මාතාවත් අප බොම ගෞරවාන්විත සිහිපත් කරනවා එතුමා නියෝජනය කරමේ අපි සමගින් කාලය ගෙවා දමනවා එතුමන්ගේ ආදරණීය පුත්‍රු රත්නය ඔවත් අප බොම ගෞරවාන්විත සිහිපත් කරනවා මේ අලව මාචනය ක්‍රීඩා පිටිය මේ අලව ප්‍රාදේශ සභාවෙන් පාලනය කරන ලද ක්‍රීඩා පිටිය ඔවුන්ට මේ ක්‍රීඩා පිටිය ලබා දී තිබෙනවා එතුමන්ගේ අනුග්‍රාහක දායකත්වයෙන් දෑබර ක්‍රීඩාලෝලී හිතවතුනි පිළිබඳවා එතුමන්ට තපසී ගෞරවණීය ප්‍රශංසනීය ස්තුතිය පිරිනමනවා මේ තරග මාලා පුරාවටම ආරාමක පිතිකරුවා නිජකලයේ ක්‍රීඩා පිටියට ආවතින වෙනවා මధుරංග පෙරේරා සමගින් රුවන් සම්පත් පන්දුවට මූණ දීම සඳහා දෑබර ක්‍රීඩාලෝලී හිතවතුනි වීනස් කණ්ඩායම නියෝජනය කරමි මේ තරග මාලාවේ අවසාන මහා තරගයේ සදා දොරබළු විවර කර ගන්නවා නියත වශයෙන්ම
මේ ලකුණු 13ක් යනු වාණිජමේ වටිනාකමගත් කලාවම වශයෙන් 30000ක වාණිජමේ වටිනාකමක් එකතු කරන තීන තරගයක් දාබර ක්‍රීඩාලුලි හිතවතුනේ නියත වශයෙන්ම වීනස් ක්‍රීඩකයන් අවසාන මා තරගෙට සුදුසුකම් ලබාවිද නැතොත් පෙරලිකාර ජයක් ලබන්නට ඉඩ කඩ ලැබෙවිද දංකොට යූත් පන්දු යවන්න ලබාගත් ලකුණු සංඛ්‍යාව සුරක්ෂිත කරමින් අමතක නොවන මතක සටහනක් එකතු කරාවිද අද දිනේ අලව මාචන ක්‍රීඩා පිටිය තුළ දෑබර ක්‍රීඩාලෝලී හිතවතුනි දැන් ප්‍රථම පන්දු වාරයේ ක්‍රියාත්මක කර ගැනීම සඳහා ප්‍රථම පන්දු මෑදී යනවා කඩලු රකින්න හතට ලකුණක් ලබා ගැනීමට අවකාශයක් නැ උෂාන් මේ තරග මහලාවේ සාර්ථක පන්දු යවන්නේ කැපර ක්‍රීඩාලුලි හිතවතුනි මේ පන්දු යවන්නේ කොට මේ උස බොහෝ වැදගත් වෙනවා දහබර ක්‍රීඩාලුලි හිතවතුනි නිවරදිව निराවුල්ව පන්දු යැවීමේදී දහබර ක්‍රීඩාලුලි හිතවතුනි දැන් සුදානම් උෂාන් අපවත්ින් පන්දු යැවීමේ කාර්ය මාරේ දෙවියරවා තමන්ගේ සීමාවෙ සිට ප්‍රධාන මිනිස්සුරු පසු කරමින් සාර්ථක ඉපිලීමක් සහිත පන්දුව ශරීරයේ ඉහළ කොටසේ දැවැටෙන්නේ ලකුණක් ලබා ගැනීමට අවකාශයක් නැහැ පන්දු 12යි ලකුණු 13ක් අවශ්‍ය වන්නේ මේ තරගයේ ජය ලබන්නට බලමු මේ අවිනිශ්චිත ක්‍රිකට් ක්‍රීඩාව දෑබර ක්‍රීඩාලෝලී හිතවතුනි කුමකින් කුමක් සිට වේවිද වීනස් නාමයේ ශ්‍රක්කිද දංකොටුව සුපයුත් නාමයේ ශ්‍රක්කිද කුමකින් කුමක් සිට වේවිද දෑබර ක්‍රීඩාලෝලී හිතවතුනි දිව්‍යනවා තමන්ගේ සීමාවේ සිට පාරක්ලක නෝන් ඩ්‍රයිව් පාරේ උඩ පාන්දුව සුරකිව රැක ගන්නවා සමගී බෝඩි පෙරේරා ඒ පිට නියඬ වෙනවා දහබර ක්‍රීඩාලෝලී හිතවතුනි ලකුණු පුරුවට පෙර හතුව කඩලු පුරව ආරම්භ කරනවා මේ සිටින දංකොටුව සුපයු තිනිමේ කඩලු බිඳ වැටුනේ කෙසේද ඒ ආකාරයටම කඩලු බිඳ වැටෙනවා ජීවන් කුමාර ක්‍රීඩා පිටේ නිවතුනේ කෙසේද ඒ ආකාරයටම බහටි පෙරරා ක්‍රීඩා පිටේ නිවත් වෙනවා දහබර ක්‍රීඩාලෝලී හිතවතුනි නවක ක්‍රීඩකයා තිලින සමර තුඟ ක්‍රීඩා පිටට සම්බන්ධව පන්දුවට මූණ දීම සඳහා නවක ක්‍රීඩකයා ලිස බලබ සාර්ථක ප්‍රතිපලගෙන දෙනවා මේ ආරම්භක පන්දු යවන්න සුමිත් රාජපක්ෂ අභිකුත්තා කුසලානී බලමු කිනම් කණ්ඩායම අවසාන මහතරඟෙද පැමිණේ විද ඕස්තරමක දංකොටුව ක්‍රීඩකයන්ට සුපසීන එකතු කරනවා මේ ආරම්භක පන්දු යවන්න නැතෝ තොන්ගේ මලානිකෝ තිබුණු බලාපොරොත්තු යලිත් අපූර්වට ජීවයක් එකතු කරන අයුරක් දක්වලා බලනවා බලමු මේ පන්දු වාරයේ තීරණාත්මක අවසන් පන්දුව ක්‍රියාත්මක වන්නේ තිලින සමර තුඟ මේ කඩුවල ප්‍රදේශයේ නෑකම් කියලාද ක්‍රීඩකයා සුදානම් වන්නේ ස්ට්‍රේට් රයි ෆාරා කිල්ල කරනවා පස්සේ මලකුණකින් එක් ලකුණකින් සිය ලකුණු ලබා ගැනීම ආරම්භ කරනවා වීනස් කණ්ඩායම දාබර ක්‍රීඩාලෝලී හිතවතුනි පන්දු වාර දෙකයි ලකුණු 13ක් අවශ්‍යයි තරඟේ ජයග්‍රහණී කිරීම සඳහා දේවඩ පන්දු වාරේ ක්‍රියාත්මක වන්නේ තීර තීරණාත්මක වැදගත් උණු තරඟයක් ආරම්භ වන්නේ දාබර ක්‍රීඩාලෝලී හිතවතුනි බලබු කුමකින් කුමක් සිදු වේවිද අපදුටුව අවබේ සෙනගේ ප්‍රථම පන්දු වාරේ ඔලබාදුන් පාලනේ එලස රැගෙන ගියා දේ මේ සිටින වීනස් ක්‍රීඩකයන් බලමු මේ උෂාන් ලබාදුන් පාලනේ අතලස රැගෙන ආවිද අපදුටුව ප්‍රථම පන්දු වාරේදී ලකුණු දෙකක් ලබා ගත්තා නමුත් පිළිතුරු ලෙස මොන් මීටත් වඩා හොඳින් පාලනය කර තිබෙනවා මේ ආරම්භක පන්දු යවන්න දැබර ක්‍රීඩාලෝලී හිතවතුනි බලමු ෂාන් ලබාදුන් පාලනය මේ පන්දු යවන්න මෙලස රැගෙන ගියොත් නොසිතූ ජයග්‍රහණයක් ඔවුන්ගේ ඉස්ස මතට කඩා වැටෙනවාට කිසිදු සැකයක් නැහැ දැබර ක්‍රීඩාලෝලී හිතවතුනි
දැන් දෙවන පන්දු ආරේ ක්‍රියාත්මක වන්නේ. නමුත් මේ පන්දු යවන්නා දකින්න විට මේ ක්‍රිකට් ක්‍රීඩාවට උචිතමය ඇඳුම් කට්ටලයක් නොයි දක්නට ලැබෙන්නේ තාවර ක්‍රීඩාලෝලී තවතුනි. ඇඳුම් කට්ටලයේ කුමා කුවාතෝගේ රාජකාරිය දේවකාරියක් සේ ඉටු කරාවිද කියා බලමු තාවර ක්‍රීඩාලෝලී හිතවතුනි. දිව්‍යනවා දෙවන පන්දු ආරේ ඔටමාවිනි කුණු ශෛලියකින් පායින්නේ නිවතට පන්දුව වයිට් පන්දු වාකරටයි සටහන් තබන්නේ. මහතම් ක්‍රිකට්යන් ජාත්‍යන්තරයේ පවා දුටුවා මේ ප්‍රථම පන්දුව වයිට් පන්දුවකින් පන්දු යවන මාවත හොඳින් තෝරා බේරා ගන්නවා දහබ්‍ර ක්‍රීඩාලෝලී හිතවතුනේ. එයා උපක්‍රමයක් බලමු මේ පන්දු යවන්නාගේ. ඒ උපක්‍රමයේද මේ දක් ලැබුණේ පායින්නේ නිවතට පන්දු යොමු කළේ. ඒ යලි සුදානම් තමන්ගේ සීමාවෙ සිට සෙමින් ඇවිදගෙන මෙන් ඇවිත් පන්දු වාරය ක්‍රියාත්මක කරන හයිරා දක් ලැබිනවා. දිව්‍යනවා තමන්ගේ සීමාවෙ සිට ප්‍රධාන විනිශ්චයකාර බවතා පසු කරමින් වර පාර එලකනවා. ඩිෆයින් ලෙග් දෙසින් ලකුණු 6ක් බවටයි පරිවර්තනය වන්නේ. සාර්ථකයි කල්වැල් මැනීම දාබර ක්‍රීඩාලෝලීත වතුඩි අපාරාධනා කරනවා. මේ නව කුසපත් ඇදීම සිදු කර ගැනීම සඳහා කණ්ඩායම් වලට මේ දෙවන අවසාන මහා තරගයේ ප්‍රථම සෙමි ෆයිනල් තරගයේ සදා කුසපත් ඇදීමට අප සූදානම් වන්නේ සහභාගී වෙන සියලුම කණ්ඩායම් වල නායකරු නායිකිතා කික්වනේ. අප විස්තර කතනේ කියන අන්තයට සම්බන්ධ වන්න යලි සූදානම් තමන්ගේ සීමාවෙ සිට දහන මිනිස්සුරු පසු කරමින් ආරක්කලකන අස්කාලි ගතරෙන් පන්දුව පාස් වීම ලකුණක් කරා ප්‍රතිමාරු කර ගන්නවා. ඒ හත්වන ලකුණ මොඩු ලකුණ සංඛ්‍යාව ලෙස ලකුණු සංඛ්‍යාව ලකුණු 9ක් ලබා කිද මෙවමතින් පිත්තාසුරණ ක්‍රීඩකයා දැන් සුදානම් වන්නේ. පන්දුට මූණ දීම සඳහා රුවන් සම්පත් මෙරාඹෑව මධ්‍යම විද්‍යාලයේ අධ්‍යාපනය ලද ක්‍රීඩකයා තපරේ මේ කඩලු රකින්න අතට ටටල්ස් ෆාරක් කියලා කිරීමට උත්සාහ දරුවේ. එතරම්ම සාර්ථක වන්න පිත්ත පරිමින් කඩලු රකිඩා හතට මේ පන්දු වහරේ මෙන්න මේ පන්දුව බොහෝ වැදගත් වෙනවා. තරඟයේ වෙනතකට යොමු කරන ලද පන්දුව දාබර ක්‍රීඩාලෝලී හිතපුතුනි ක්‍රියාත්මක වන්නේ. දිව්‍යනවා තමන්ගේ සීමාවේ සිට ප්‍රධාන විනිශ්චයකාර බවතා පසු කරමින් රපාර කෙලකනවා ඩී මිඩික දෙසින් ලකුණු 4කටයි සටහන් වන්නේ. මුඩු ලකුණු සංඛ්‍යාව ලකුණු 13යි. තරඟයේ අවසාන මහා තරඟයේ සුදුස්කම් ලබනවා දහබර ක්‍රීඩාලෝලී තවතුනි. ගරු පළාත් සභා මන්ත්‍රී සුමිත් රාජපක්ෂ අභියුගත කුසල්හානි අවසාන මහා තරඟයේ දොරබුළු විවර කරගත්තා. ගම්පහ දිස්ත්‍රික්ක නායකම් කියන වීනස් ක්‍රීඩා සමාජය දැන් අවම වශයෙන් 30 දහසකට ඉඩකඩ වෙන් කරවා.